අපේ ජනාධිපති අපේක්ෂකයා මෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර්ගාඩ් සජිත් ප්‍රේමදාස මාත්මයාගෙන් ඉල්ලීම සඳහා අපේ පක්ෂයෙන් ජලෝ පක්ෂයනුත් DPLF පක්ෂයනුත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා පක්ෂ නායකයෝ එකතු වෙලා එතුමාව අද හම්බෙන්න අපිට මේ අවසාන ලැබුණා එතුමාගේ කාර්යාලයේ එතන මේ දීර්ඝ කාලයේ දෙමළ මිනිස්සුන්ගේ මේ දේශපාලන ප්‍රශ්නේ විසඳුමක් නැතුව දිගටම මේ හිටපු සියලුම නායකයෝ අපිට මේ පොරොන්දු වුණාට ප්‍රශ්නවල තාම විසඳලා නැහැ කියන එක එතුමාට අපි පැහැදිලිමපත් කරා තමිල් දෙමළ මිනිස්සු වෙනුවෙන් පොදු අපේක්ෂකයෙක් අපිපත් කරන්න තිබිච්ච කාරණාවල් එයාට අපි පැහැදිලිම මේ තේරුම් කරලා දුන්නා එතුමා කිව්වා මේ තාකාල එයාට මේ ජනාධිපති වශයෙන් හරි අකමැති වශයෙන් හරි මේ ඉන්න මේ අවස්ථාවක් ලැබුණේ ඉස්සරහට එන මැතිවරණයේදී යාට ඒ වගේ අවස්ථාව ලබා දුන්නොත් අනිවාර්යයෙන්ම දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න එයා සූදානම් වෙලා ඉන්න බව අපිට එයා ප්‍රකාශ කරා මේ එතුමාට අපි සාකච්ඡා කරපු දේවල් අනිවාර්යයෙන්ම අපේ අනිත් මේ තමිල් මක්කල් පොදු කට්ටමපු කියලා අපි මේ දැන් සඳහන් වෙලා තියෙන අනිත් මේ කට්ටියට මේ මෙතුමාගේ සාකච්ඡාවේ අපිට ලැබෙච්ච ඒවා කියලා එතුමා ඒගොල්ලන්ට අපි ප්‍රකාශ කරනවා තවත් අපි ඒ සාකච්ඡා කරලා ඉදිරියටත් එතුමාත් එක්ක මේ සම්බන්ධව මේ සාකච්ඡා කරන්න අපි ලෑස්ති වෙලා ඉන්න බව මෙතන ප්‍රකාශ කරනවා ඊයේ අපේ ජනාධිපති රණ වික්‍රමසිංහ මහත්තයාත් හම්බුණා මේ වගේම මේ සාකච්ඡාවත් ගියා අපි තව ඉස්සරහට අනිත් පක්ෂ නායකතුමාලාවත් අපි හම්බෙන්න සූදානම් වෙලා ඉන්නවා ඒගොල්ලන්ගොත් අපි හම්බෙන්න ඉල්ලීමක් කරලා තියෙනවා ඒ සම්බන්ධව මේකම ඒගොල්ලන් ඇත්ත අපි කතා කරලා මේ සාකච්ඡා කරලා ඒකේ අපි මොන වගේ තීන්දුවක් ගන්න ඕනේ කියන එක අපි ඉස්සරහට අපි තීන්දුවක් ගන්නවා ඔබතුමාලා ප්‍රධාන අපේක්ෂක සෑම දෙනාම හමු වෙලා ඊට පස්සේ ඔබතුමාලා සාකච්ඡා කරලාද කාටද සහාය දෙන්නේ කියලා තීරණය කරන්නේ අපි සහාය දෙනවද නැද්ද අපි පොදු අපේක්ෂකයෙක් දැන් අපිට පොදු අපේක්ෂක කෙනෙක් අපි ඉදිරිපත් කරලා තියෙනවානේ ඒ නිසා අපි මේගොල්ලන් සාකච්ඡා කරලා අපි ගාව තියෙන ප්‍රශ්න ඔක්කොම මේගොල්ලන්ට අපි දැන් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ තීන්දුව මොකද්ද දෙමළ මිනිසුන්ට කොහොමද ඒක ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්න කියන්නේ කියලා ඒගොල්ලෝ අපිට මේ හරි විදියට ඒක ප්‍රකාශ කරන ඕනේ කියන එක අපේ බලාපොරොත්තුව. අපි ඒක ඉදිරිපත් කරලා ඉවරයි දැනටම. අපි ඉස්සරහට අපි කොහොමද මේ සාකච්ඡා වෙනුවෙන් අපි ඉදිරිපත් කරලා තියෙන පොදු අපේක්ෂකයට ලැබෙන ඡන්දවලින් අපි කොහොමද ඉදිරියටත් මේ වගේ සාකච්ඡාව අරන් ගිහලා දෙමළ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්නවල විසඳන්න ක්‍රමසා විදිය තමයි අපි හොයන්නේ ඉන්නේ. ඒක පොදු ඒක ඒගොල්ලන් දෙන විසඳුම වෙනුවෙන් තමයි අපි ඉස්සරහට ඒව ගැන තීන්දුවක් ගන්න තියෙන්නේ. නෑ මේ වගේම තමයි එතුමාගේ තොරතුරු ලැබිලා තියෙන්නේ. එයාත් ජනාධිපති වුණාම ඒගොල්ලෝ තීන්දුවක් දෙන්නම් කියලා තමයි කියලා තියෙන්නේ. අනිත් කට්ටියත් එහෙම කියනවා මේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාත් ඒ වගේ තමයි කියලා තියෙන්නේ. ඉස්සරහට අපි බලමු අනිත් නායකත් කොහොමද කියන්නේ කියලා අපේ තීන්දුව ගන්න. ජනමා ජනතාවගේ දේශපාලන විසඳුමක් තාම කවුරුත් නායකයෝ අපිත් එක්ක ඡන්ද ගන්න වෙලාව ඇවිල්ලා කියනවා අපි ඔක්කොම කරලා දෙන්නම් කියලා ඡන්ද ගත්තට පස්සේ කිසිම ප්‍රශ්නයක් විසඳලා නැහැ. දේශපාලන විසඳුමක් විතරක් නෙමෙයි අපේ ආර්ථික තත්ත්ව විසඳුමක්වත් තාම ලැබිලා නැහැ. ඒ නිසා තමයි ඒක තමයි අපි දැන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒක ඒ ප්‍රතින නායකතුමාලා තමයි ඒව ගැන ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ. ඒක නෑ අපි දැන් ආවිලා කතා කරලා තියන්නේ පොදු නගරනික ජනතාවගේ ප්‍රශ්න විතරයි අපි දැන් මෙතන කතා කරලා තියෙන්නේ. වපස්සෝ. සහයෝග දෙන්න තාම අපි තීන්දුවක් අරගෙන නැහැ. තාම අපි එකව වෙලා නැහැ. ඒක සෙල්වම් අඩකලනාදන් මන්ත්‍රීතුමා මේ සිද්ධාර්ථන් මන්ත්‍රීතුමා මේ ගෝවින්දන් කරුණාකරම් මන්ත්‍රීතුමා මම සුරේන් ගුරුස්වාමි මේ කතා කරා. දසතු නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25 දසතු නිවුස් ඔස්සේ
දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.